ماشي. Ozer, Are you not able to? Ozer, right. Right. Revisain nama Dani. Right. Tapi ada yang kerjanya yang enak. Tapi nanti aku kira balum kau orang join meja kira. Pasti kerjanya yang enggak deh. Hari, enang daruannya api berde petang ganimu, right, ini des setia, right, hari, ayo wan, sila daruannya sebab sandiwa kau daruannya, enang adat api berde itu bahin aurut tempase, right, dar api katakare netball kreda sandha. Laba adine berarti, kalau berarti sendha laba adine dandu am monomade kiyane kan. Ekedi api katakara palaveni de, etamak pre-pass ekak nettan nidahas seumak laba adine wai kiyane kan. Eka gen api katakara katakarla iwara kara. Mama hari kiyala mama hitana. Mama hitanne be mang hari kiyala right. Ilang ekka thor api gatta nidahas seumak karanna puluwan kotenada kiyuwa apga warada sidu wechi tanama kiyala kiyuwa. Es awastha paha liyanne kiyala kiyuwa e awastha paha aakara tunak yatate wenawai kiyala api kiyuwa e aakara thune yatate mam waradi paha ho hayak ho hatak mata mata kadeeta dunna ilagada danduwam yewuma siddha wen awastha tika api igena gatta ita passe tibbe danduwam yewuma ho danduwam vidima kiyana eka yawuma ho vidima එතකොට දඬුවම් යැවීමක් හෝ දඬුවම් විධීමක් කියන්නේ දඬුවම් විධීමක් වෙන්නේ අනිවාර්යයෙන්ම විඳින්නට ඕනි විදුම් කවයක් තුලට ගිහිල්ලා ගෝල්ෆ් කියන්නේ රින් එක ඇතුලෙන් යන්න නැත්තම් ප්‍රබලල්ල ඇතුලෙන් යන්න විඳින්නට ඕනි ඒක වෙන්නේ ගෝල් කවය තුලදී සිදු කරන වැරදි එතනින් එහා සිදුවන වැරදි ගෝල් කවයෙන් එළිය සිද්ධ වෙන වැරදි වලට දෙන දඬුවමක් විදිහට තමයි අපි දඬුවම් යෙවුමක් ලබා දෙනවයි කියලා කිව්වේ. right. ඊළඟට අපි කතා කරා දඬුවම් යෙවුම හෝ දඬුවම් විදීම ලබා දෙන අවස්ථා හතරක් නම් කරන්න කියලා මට මතක ඇටියට මේක කතා කරා වගේ. නේද? උලට විසිකිරීම නේද අද තියෙන්නේ නැද්ද? මේ හතරක් කරන්න තියෙනවද යන්න තියෙනවද තුලට විසිකිරීම තියෙන්නේ සර් තුලට විසිකිරීම නේ තියෙන්නේ හරි හරි එහෙනම් එතනින් අපි එතනින් ඉඳන් වැඩේ කරගෙන යමු Right, mama chutta podak video ekak pause karanawa ekata hethuwa tamai
ඔකට විසිකිරීම කියන එක මෙන්න මේ ආකාරයට අපට පුළුවන් ඇඳලා වෙන් කරන්න. ඒකෙදි සිද්ධ වෙන්නේ ඉතින්නේ netball ක්‍රීඩා අපි කියනවා මේ තියෙන්නේ විදුම් කවය නම් මේ තියෙන්නේ මෙදරවුම නම් මම දැන් කියලා දීලා ඉවරයි ක්‍රීඩක ස්ථාන මොනවද ක්‍රීඩක ස්ථාන මොනවද කියන එක කියලා දුන්නා. ඊට පස්සේ ඒකට යන්න පුළුවන් තැන් කියන තැන් මොනවද කියන එකත් කියලා දුන්නා. කවියක් කියලා දුන්නා ඒ ටික කරා ඔක්කොම ටික. රයිට්. ඒවා ඉවරයි දැන්. මේකෙදි තුලට විසිකිරීමක් කියන්නේ මෙන්න මේ වාගේ දෙයක්. ඒකෙදි සිද්ධ වෙන්නේ අපි හිතමු ක්‍රීඩිකාව දෙන්නෙක් ඉන්නවයි කියලා ක්‍රීඩා පිටිය ඇතුලේ. අපි කියමු මෙතන ඉන්නවා කියලා. අතකට දන්නේ ග්‍රාම සේවක ගමී අබලින් වත්තායිනේ කැර කියලා. එතකොට WA මෙන්න එතන WA කෙනෙක්. එතකොට මෙතන අනිත් කණ්ඩායමේ ඉන්න එක්කනා කවුද මට කියන්නේ? අනිත් කණ්ඩායමේ මෙතන ඉන්න එක්කනා කවුද? කවුද මතක නැද්ද WD හරි දැන් ඒක ඕනි නෑ ඒක මතක නැත්තම් ඔන්න කළු පාට එක්කෙනෙක් ඉන්නවා එක කණ්ඩායමක ඔන්න අනිත් එක්කනා ඉන්නවා කොළ පාටින් තවත් කණ්ඩායමක ඔය ඉන්නේ WA සහ WD තමයි හරි WA දාන බෝල් එක හොඳට අහගන්න WA මේ පැත්තට දාන බෝල් එක WA දාන බෝල් එක WD ගේ අතේ වැදිලා යනවා එළිය WA දාපු බෝල් එක WD ගේ අතේ වැදිලා යනවා එළියට තේරුණාද ඔය කතන්දරේ ඕනම් ඕ කියන්න නැත්නම් නෑ කියන්න ඔව් සර් හරි මෙන්න මෙතන සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩිකාව දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි අංශ ආක්‍රමණය කරන්නේ නැත්නම් අනිත් එක්කෙනා අංශ රකින්නේ. ඔය දෙන්න සෙල්ලම් කර කර ඉද්දි මම ඔන්න කළු පාටින් එක්කෙනෙක් ඇන්දා අනිත් එක්කෙනා කොළ පාටින් ඇන්දා. කළු පාට කෙනා විසික් කරපු බෝල් එකක් යවපු බෝල් එක වැදුනා. ඔය කොළ පාට කෙනාගේ කොහේ හරි වැදුනා. අතේ වැදුනා. අතේ වැදිලා බෝල් එක ගියා ක්‍රීඩා පිටියෙන් එළියට. මෙන්න මේ ක්‍රීඩා පිටියෙන් එළියට යද්දී මෙන්න මේ රේඛාවට කියනවා පැති රේඛාව කියලා කියනවා. පැති රේඛාවෙන් එළියට ගියා. මෙන්න පැති රේඛාව. රයිට්. මෙන්න මේ පැති රේඛාවෙන් එළියට ගිය බෝල් එක කාගේ වැදිලාද ගියේ? මොන පාට පිළේ කෙනෙක්ගේ වැදිලාද ගියේ? කොළපාට කෙනෙක්ගේ ඇඟේ වැදිලා තමයි ගියේ. ඇඟේ කෙනෙක් අතේ වැදිලා ගියා එළිය. එහෙනම් අපි බෝල් එක ආපහු ලබා දෙන්න ඕනි කොළපාට පිළේ කෙනෙකුටද කළු පාට පිළේ කෙනෙකුටද? කළු පාට පිළේ. ඔව්. කොළපාට කෙනෙක්ගේ වැදිලා තමයි එළියට ගියේ. වරදක් වුණේ එහෙනම් කොළපාට කෙනෙක්ගෙන්. ආපහු ඒ බෝල් එකම කොළපාට කෙනාට දුන්නොත් අපි වැරදි. එහෙනම් අපි අය කොළපාට කෙනාට දෙන්නේ නැහැ. එහෙනම් මෙන්න බෝල් එක එළියට ගියා. ඒ එළියට ගියේ කවුරු අතින්ද? වැදිලා ගියේ කොළපාට කෙනා අතින්. එහෙනම් අපි දැන් බෝලේ දාන්න දෙනවා කාටද? බෝලේ දාන්න දෙනවා කාටද? කළුපාට බෝලේ ගන්න අවස්ථාව දෙනවා. ඒ අවස්ථාව දෙද්දී
මෙන්න මෙතනින් තමයි බෝල් එක ගියේ. මේ මාන පැතිරේකාවට මෙතනින් තමයි කැපිලා ගියේ. එහෙනම් අපි පුතේ බෝල් එක දාන්න දෙන්නේ ඒ සිද්ධ වෙච්ච ස්ථාන ඉඳන්. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් අපි බෝල් එක දාන්න දෙනවා. මෙතන ඉන්නේ බෝල් එක එළියට ගියේ. එහෙනම් මෙන්න මේ ආසන්නයෙන් තමයි බෝල් එක ආපහු නැවත වතාවක් ක්‍රීඩා පිටිය ඇතුළට දාන්න අවස්ථාව දෙන්නේ. මෙතනින් බෝල් එක ගියෙන් පස්සේ මෙතනින් බෝල් එක කොහොම එළියට ගියා නම් මෙතනින්නම් බෝල් එක ඇතුළට දාන්න කියන්නේ නැහැ. එහෙම දාන්න කියන්නේ නැහැ. ඒක වැරදි. එහෙනම් පැතිරේකාවේ කොතනින්ද ගිය බෝල් එක එළියට එතනින් දන්නවත අපහු බෝල් එක දාන්න අවස්ථාව දෙනවා. ඒ කියන්නේ වරද සිදුවෙච්ච කණ්ඩායමේ කෙනෙක්ට නෙමෙයි බෝල් එක දෙන්නේ. වරද සිදු නොවුන කණ්ඩායමේ කෙනෙකුටයි බෝලය ආපහු ග්‍රවුන්ඩ් එක ඇතුළට දාන්න දෙන්නේ. උදාහරණයක් විදිහට බෝල් එක මෙතනින් එළියට ගියා නම් මේ ස්ථානයේ ඉඳන් බෝල් එක ඇතුළට දාන්න පුළුවන්. ඔන්න ඔකට තමයි කියන්නේ තුලට විසිකරනවා කියලා. ඒ කියන්නේ එළියට ගියපු බෝල් එකක් නැවත ක්‍රීඩා පිටියට දැමීමේ එළියට ගියපු බෝලයක් නැවත ක්‍රීඩා පිටිය ඇතුළට දැමීමේ දක්ෂතාවයකට තමයි කියන්නේ අපි බෝල් එක තුලට දමනවා කියලා. මම මේ ලියපු වචනේ මොකක්ද? මේ ලියපු වචනේ මොකක්ද කියන්න කෙනෙක් නැද්ද? මම මේ ලියපු වචනේ මොකක්ද? නොකත ලිව්වේ ඇතුළට. දැන් බෝල් එක ඇතුළට දැමීම කිව්වොත් එහෙම වෙන එකක්ද? ඇතුළට දැමීම කියන්නේ බෝල් එක මෙහෙම තමයි අපි ඇයන්න කපන්න. දැන් මොකද්ද තියෙන්නේ කියන්න කොතන? බෝල් එක තුලට දැමීම. එහෙනම් බෝල් එක තුලට දැමීම කිව්වත් එකයි ඇතුලට දැමීම කිව්වත් එකයි. නම් බෝල් එක තුලට දැමීම කියන්නේ එළියට ගියපු බෝල් එක ඇතුලට දැමීම. හැබැයි මොන රේඛාවලින් එළියට ගියප එකක්ද? මෙන්න මේ පැති රේඛාවෙන් බෝල් එක ඇතුලට දැමීම තමයි මේකෙන් සිද්ධ කරන්නේ. නම් අපි යමු ඊළඟ කොටසට. හරි. ඔක පැහැදිලිද මට කියන්න දරුවනේ? පැහැදිලිද? කතා නම් කරන්නේ නැහැ. 11 වසර ළමයි තරන්න කතා නොකරන වෙනත් අන්තියක් කොහෙවත් නැහැ. හරි. තුලට විසිකරේ නම් මෙන්න මෙතන ලියාගමු. මෙන්න කාරණාව ලියාගන්න එක. ඒත් මම highlight කරන්නම්. highlight කරන කොටස අපි ලියාගමු මෙතනදී. පන්දුව ක්‍රීඩා පිටියෙන් පිටතට ගිය අවස්ථාවකදී එය ක්‍රීඩා පිටිය තුලට විසිකිරීම මෙයින් අදහස් වේ. නැත්නම් මෙසේ හැඳින්වේ. right. ඔන්න ඔය කොටස ලියාගමු. right. එහෙනම් උත්තරය මෙතෙන්ට ලියා ගන්න ඕනි. උත්තරය මෙන්න මෙතෙන්ට ලියා ගන්න ඕනි. උත්තරය 19ට තුලට විසිකිරීම කියන එකට පන්දුව ක්‍රීඩා පිටියෙන් එළියට ගිය අවස්ථාවකදී ඒ ක්‍රීඩා පිටිය තුලට විසිකිරීම තුලට විසිකිරීම නම් විසිකිරීම නේ. right. තත්කාලීන මේ ටික දාගමු සටහන.
Hari depute iberde. Demi sunan dema bimansai praise hand dekade ma mangitan nih kade wen net ini hari. Ilang karan ya, tuda de visi kiri ma kene kape wen nutana liwa, tuda mangitan ma ida pramano, tata cuti ida kiena ma nih ide, wau nih ide. Tapori ida kiena nih ide pute, Katana ngape ammu kata kari wonam me magi kata karan neti sette kak naman dek kemane tapori idak tieno ne darwane ose hari etene liyemu me menne mehema mehidi 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 pitiyen pitiyen pitata sita pitiyen pitata sita sita kamawak pitata sita panduwa Peter sitter, Peter tetagia, Pandu Peter tetagia, Asan nama istana sitter, Pandu Peter tetagia, Asan nama istana sitter, Asan nama istana sitter. Tulatnya visi kiri masih dulu kere. Tulatnya visi kiri masih dulu kere. Tulatnya visi kiri masih dulu kere. Hari. Ibaratnya balan. Kutek kata keragamu. Katakan orang ini pahit, poli hari dia kapuham, kian ini feedback itu mara bati nama. Guru hari katakan aja aduh, terus teruna. Oh hari, naya hari kian ngetawani. Emang netang guru hari itu boring, mereka petik. Kian ada teriin neta dana, naya kiri dina. Padahal ibaru nada neta dana kiri lati dina. Ekeng wenne tawatika khale dihati mihati nama, eva ta ehungkan nudi kene. Eva diha balak ni dala. Insa cutta. Yamu, ibaran apa? Ibaran kelaki. Ibaran sir. Ibaran. Emo om ibaran itu ibaran netikane kinnu nandana message jekat takgalat iye ibaran ya race hand ya kar dana ibaran netikane kinnu. Mangamasta apa deh? Ini makanya luak nih. Hari. Right, hari. Enang apa yang bilang karena itu, tulatnya visi kiri mak laba aja, na. Awasta tu nak nama keran dikelah, na. Visi bener pertanyaan yang apa ini, tulatnya visi kiri mak laba aja, na. Awasta tu nak nama keran dikelah, na. Right. Enam, tulatnya visi kiri mak laba aja, na. Awasta tu naik, mana awasta tu na. Right. Enme visi bener pertanyaan tanya apa utaranya kalian deh, na. Men tulatnya visikiri emak laba aja na awasta, ekak tamai, panduwa kreda pitiyen, pitata bumiya isparsha kiri, ho, pitiye pitata sitina pudgalayeku ho, vastuwaka isparsha vim, ekiyanne, panduwa kreda pitiyen, pitata bumiya isparsha kiri ho, kiyanne ball ekak kreda pitiyen eliyata yana. එහෙම නැත්තම් ක්‍රීඩා පිටිය ගාව ඉන්න කියන්නේ ක්‍රීඩා පිටියෙන් පිටත ඉන්න ක්‍රීඩා පිටිය අසල ඉන්න කෙනෙක්ගේ බෝල් එක ඔන්න හෝ වස්තුවක ස්පර්ශ වෙනවා
ඔන්නෝය වාගේ අවස්ථාවලකදී තුලට විසිකිරීමක් ලබා දෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම right. Ball එක මේ තමයි ක්‍රීඩා පිටියෙන් ඉවතට යෑම. මෙන්න ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියා. Ball එක. නැත්තම් ක්‍රීඩා පිටියේ එළියේ ඉන්න කෙනෙක්ගේ බෝල් එක වැදුනා. ඉතින් ඒත් එළියට ගිහිල්ලා. පිටියේ එළියේ ඉන්න කෙනෙක්ගේ වැදුනා. එහෙම නැත්තම් ක්‍රීඩා පිටියෙන් එළියට ගියා. එහෙම නැත්තම් එළියේ තියෙන වස්තුවක මොකක් හරි වෙන්න පුළුවන්. මොකක් හරි කුමන හෝ වස්තුවක ස්පර්ශ වීමක් සිද්ධ වුණා. ඔන්න ඔය කියන අවස්ථාවලදී අපි ලබා දෙනවා තුලට විසිකිරීම කියන අවස්ථාව ලබා දෙනවා. රයිට්. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි රයිට්. දෙවෙනි කාරණේ තමයි පිටත භූමියේ ඉන්නවා ඒ කියන්නේ ස්පර්ශ කර කර ඉන්නවා එක්ක ක්‍රීඩිකාව. පුද්ගලෙ ඒ හිතන්නකෝ එළියේ කවුරු හරි ඉන්න කෙනෙක් ස්පර්ශ කරගෙන ආව බෝල් එකක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් එයාගේ කකුලක් එළියේ තියාගෙන බෝල් එකක් අල්ලනවා. කකුලේ එළියේ කකුලක් තියාගෙන ඔන්න බෝල් එක ඇල්ලුවා. ඒ කියන්නේ එහෙම නැත්නම් පිටත භූමිය ස්පර්ශ කරලා ඉන්න කවුරු හරි අල්ල ගත්තා. එයා අල්ල ඉන්න ඉන්න ගම බෝල් එක අල්ලගත්තා. එළියේ මොකක් හරි තියෙන එකක් අල්ලගෙන ඉන්න ගම බෝල් එක ඇල්ලුවා. එළියේ කෙනෙක් ඉන්නවා එයා අල්ලගෙන ඉන්න ගම බෝල් එක ඇල්ලුවා. අන්න ඒ වගේ අවස්ථාවකටත් දෙනවා මොකද්ද? තුලට විසිකිරීමක් ලබා දෙනවා. ඊළඟ කාරණය බෝල් එකත් එක්ක බෝල් එක ස්පර්ශ කරමින් ඉන්න කෙනෙක් අන්න ක්‍රීඩා පිටියෙන් පිටත භූමිය ස්පර්ශ කරා. ඒ කියන්නේ බෝල් එක අරගෙන කකුල තිබ ඇලී. අන්න ක්‍රීඩා පිටියෙන් පිටත භූමිය ස්පර්ශ වුණා. බෝල් එක ගන්න ගමන් ක්‍රීඩා පිටියෙන් එළියට කකුලක් තිබ්බා. කියන්නේ ක්‍රීඩා පිටියෙන් පිටතට යන්න බෑ කියන එකයි කියන්නේ. පිටේ බෝලේ. බෝල් එක අතේ අල්ලන ගමන් කකුල තිබ්බා ග්‍රවුන්ඩ් එකෙන් එළියට. අන්න විදිහට ලබා දෙනවා තුලට විසිකිරීම. එහෙනම් ඔන්න ඔය කියන අවස්ථා තුනට ලබා දෙනවා තුලට විසිකිරීම. රයිට්. සටහන් කරගන්න බලන්න. මට ඉක්මනට දෙන්න මැසේජ් එකක් සටහන් කරගත්තා නම්. හරි. ඔන්න අවස්ථා තුන. ඉවරද? ඔව් සර්. තව ලියනා ඉන්නවද? ඉක්මනට දාන්න මැසේජ් එකක් ඉන්නවා නම් රේස් හෑන්ඩ් එකක් හරි ඉක්මනට දාන්න. නැද්ද? නැති බවයි පෙනී යන්නේ. ඉන්නවද තව කවුරු හරි ලියන කෙනෙක්? නෑ සර්. නෑ සර්. හරි. හරි. Right. Okay. ගීත්ම කොහොමද? හොඳයි සර්. Right. පුතා 11 නේද? මේ පාර ලියන කෙනේ? ඔව් සර්. හරි. ආ.
එතකොට විමල්කා විමංශ විමංශා නේද විමංශා නම් 10 වසර නේද පුතේ මේ පාර 11 නේද ඔව් සර් 22 11 නේද ඔව් සර් හරි හිරුෂිකා මමත් සර් 22 11 තමයි 21ද 22ද 22 ආ 22 හිරුෂිකා ඉමාෂි 22 21 නේද Isi deka sir. Isi deka. Right. Devi Shah innawa. Sanu kawada Sanu. Isi deka da 21 da. Right. Udani. Danne. Hari. Nah. Isi deka. Right. Hari. Hari. Right. Okay. Man nikang itinga hala baluwe. Right. Bisa deka ne de, right, bisa deka itu kota me api git me try ne ne, right, okay, right, ilang kata api emu, ari, mata ke ya ganat puluhan itu ne de, ane ke loku dea, right, enan tura de bisa kirim, okay, right, ilang kata api enan toss up peka, again ne dede ne kua tera pandu de de mi map me kata api kena toss up kiela kena toss up peka, toss up peka di sida wene, judge kara gan ne beri wene wa me me, minisuru de hita gan ne beri wene. මොකක්ද උනේ කියලා කාටද බෝල් එක දෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා ඒ නිසා එයා මොකද කරන්නේ ඒ සඳහා දෙදෙනා අතර බෝල් එක උඩ දැමීමක් සිද්ධ කරනවා අපි කියනවා ටොස් අප් එකක් ලබා දෙනවායි කියලා රයිට් එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද මේ ටොස් අප් එකක් ලබා දෙන්නේ කියලා එනම් මම නැවත වතාවක් ඔන්න චූටි දෙයක් කරන්න යන්නේ තමයි ආ වීඩියෝ එකේ රෙකෝඩින් එක පොඩ්ඩක් පෝස් කරනවා අපි බලමු ඊට පස්සේ වීඩියෝ එක බලලා එමු මොකද්ද මේ ටොස් අප් එකක් කියන්නේ එහෙනම් අපි බැලුවේ කොහොමද ටොස් අප් එකක් කරන්න කියලා දැක්කද ටොස් අප් එකක් කරන විදිහ දැන් ඔව්ද නැද්ද ඔව් සර් දැක්කද දැක්කා හරි ඒක තමයි ටොස් අප් එකක් කියලා කියන්නේ එනං අපි බලමු මොකද්ද මේ දෙදෙනෙක් අතර පන්දු උඩ දැමීමේවත් ටොස් අප් එකක් කියන්නේ කියලා රයිට් මෙන්න කතන්දරේ ඒකෙදි වෙන්නේ කීඩිකාවන් දෙදෙනෙක් අතරින් ඒ කියන්නේ කීඩිකාවන් දෙදෙනා ඉදින් ඒ දෙන්න අතරින් බෝල් එක කාටද හිමි විය යුත්තේ ඒ කියන්නේ බෝල් එක අයිති කාටද කියලා තීරණය කරන්න අපහසු වෙනවා යම් කිසි අවස්ථාවකදී යා ඒක දැක්කේ නැති වෙන්න පුළුවන් ජජ් ඒ කියන්නේ කෝච් මේ රෙෆරි දැක්කේ නැහැ වෙන්න පුළුවන් ඒ කියන්නේ මිනිස් කාර්යවරයා ඒක දැක්කේ නැහැ වෙන්න පුළුවන් ඒ වෙලේ යාට ඇත්තටම කවුද අල්ලගත්තේ කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා හරියටම මේ සිද්ධිය තේරුම් ගන්න බැරි වුණාම එයා ටොස් අප් එකක් නැත්තම් පන්දුව උඩ දැමීමක් ලබා දෙනවා හැබැයි මේකෙදි උඩ දැමීම ලබා දෙන්න ඕනි වරද සිදු වෙච්ච ස්ථානයේ එතකොට වරද සිදු වෙච්ච ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන් කවුද කියලා බලන්න අන්න ඒ ක්‍රීඩිකාවන්ට තමයි පන්දු උඩ දැමීම ලබා දෙන්නේ අර ඔයාලා වීඩියෝ එකේ දැක්කා මේකෙදි ටොස් අප් එකක් ලබා දෙද්දී ප්‍රති අපි කියන පිළිමල් කියලා ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩිකාව දෙන්න මූණට මූණ ෆේස් ටු ෆේස් මූණට මූණ දෙහා බලාගෙන ඉන්නට ඕනේ එතකොට මේකෙදි එයා බලාගෙන ඉන්න උනේ තමාගේ ගෝල් ප්‍රදේශය තමයි බලාගෙන ඉන්නේ මේකෙදි. තමන්ට අයත් ගෝල් ප්‍රදේශය බලාගෙන ඉන්නවා. එතකොට ඒ වගේම තමයි එයාලගේ අත් දෙක තියෙන්න ඕනේ පහලින්. අත් දෙක පහලට දාගෙන එයාලට කැමති විදිහකට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තියෙන ඉදිරි පා දෙක අතර පතරය. ඒ කියන්නේ එක්කෙනෙක් කකුලක් ඉස්සරහෙන් තියලා හිටිය කියන්නකෝ. එහෙනම් අනිත් කෙනා ඒ ඉදිරියෙන් තබාගෙන ඉන්න කකුල කකුලයි අනිත් කෙනාගේ කකුලයි අතර පරතරය අඩි 3ක පරතරය අපි දන්නවා සෙන්ටිමීටර 90ක් නැත්නම් අපි කියනවා අඩි 3 දුර කියලා අඩි 3ක පරතරය තියා ගන්නට ඕනේ. ඒ වගේම අනිත් දේ තමයි බ්ලෝ කරන්න කලින් ඒ කියන්නේ නලාවේ කරන්න sorry නලාව පිමින්න කලින් අපේ මූවමන්ට්ස් මොනවත් නැත්නම් අපි චලනය වෙන්නට බෑ. right ඊළඟ කාරණේ තමයි
Then ekkenek innawa hather riyan anith ekkena innawa deriyan mokak de kiyanne ape kala nan tibbom hather riyan saha deriyan ekama game yalu ekak lassana kavipanthaya tibba denna walata thiyena nathi wedi ether ekkenek innawa usa kridikawa anith kena innawa miti kridikawa den mokada wenne den usa kena miti kena dennek innawa ball ekak daanawa uda usa kena tag gala thiye ball ekak alla ganin daruwane right e nisa ehema karanna ba Yanisa api meke di balanne usa kridikawak saha miti kridikawak hitiyot ehema samanya miti kridikawage usa salakillata aragena tamai me prasap ekak naththam panduwa uda damima siddha karanne ekedi salakala balanne ara miti kridikawage ura his mattama ena oya ura his mattamata madak pahalin mokada karanne ඒ දෙන්න අතර මැද ස්ථානයේ පන්දුව තියාගෙන විසිල් කරලා අඩි දෙකකට වඩා ඉහළ නොවනසේ බෝල් එක දානවා අඩි දෙකකට වඩා ඉහළ නොවනසේ පන්දුව උඩ දානවා ඔන්න ඕක තමයි ටොස් අප් එක කියලා කියන්නේ එතකොට ටොස් අප් එකක් කියන්නේ පන්දුව හිමි වුණේ කාටද කියලා විශ්වකාර වරියට තීරණය කරන්නට බැරි වෙද්දී ඒ වරද වෙච්ච තැන ඉන්න ඕනම ක්‍රීඩිකාවකට පන්දුව ලබා ගන්න පුළුවන් විදිය එකක් තමයි ප්‍රසප් එක කියලා කියන්නේ මේකෙදි ක්‍රීඩිකාව දෙන්න උස මිටි වශයෙන් ඉන්නවා නම් මිටි ක්‍රීඩිකාවගේ උරහිස් මට්ටමේ ඉඳන් ඒ උරහිස් මට්ටම සැලකිල්ලට අරගෙන අඩි දෙකකට වඩා උඩ නොයනසේ උඩ දැමීමක් කරනවා මේකෙදි විසිල් එකක් ගහලා තමයි මේක කමාන්ඩ් එක නැත්තම් විධානය දෙන්නේ හැබැයි විසිල් එක ගහද්දී අනිත් කාටවත් චලනය වෙන්නට බැහැ. ඔක තමයි කතන්දරේ. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? දෙදෙනෙකු අතර පන්දුවට දැමීම කියන්නේ මොකද්ද කියලා මෙන්න උත්තරේ. ඒ තමයි ක්‍රීඩිකා අතරින් පන්දුව හිමි විය යුතු ක්‍රීඩිකාව තීරණය කිරීමට අපහසු අවස්ථාවලදී දෙදෙනා අතර පන්දුව උඩ දැමීම සිදු කරයි. ඔන්න ඔය කොටෙන්ට එන්න ඕනි. right. තියාගමු නම් අග් ගාලා හරිද හරි සර් හරි right එහෙනම් අපි බලමු ඊළඟට right ඊළඟට මෙන්න මේ කාරණාවත් ඔතනින් සටහන් කරගමු උඩ දැමීම ගත යුත්තේ වරද සිදු වූ ස්ථානයේ සිට එම ප්‍රදේශයේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අතරය කියන එක උඩ දැමීම ගත යුත්තේ වරද සිදු වූ ස්ථානයේ සිට එම ප්‍රදේශයේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අතරය right ඔන්නක අපි සටහන් කරගමු ඊළඟට
හරිද දරුවනි ඉවරයි නේද ඉවරද ඉවරයි සර් හරි අපි යමු ඊළඟට දෙදෙනෙකු අතර පන්දු උඩ දැමීමක් දෙනු ලබන අවස්ථා හතරක් කියන්න කියලා අහලා තියෙනවා අවස්ථා හතරක් දෙන්නෙක් අතර මොන මොන වෙලාවටද මේ ප්‍රසප් එකක් දෙන්නේ නැත්නම් දෙදෙනෙක් අතර උඩ දැමීමක් ලබා දෙන්නේ මොන මොන අවස්ථාවලද කියලා අහන්නේ රයිට් මෙන්න තියෙනවා කාරණා කිහිපයක් දරුවනේ මේ පිළිමල් කියන වචනේ දන්නවද මොකද්ද පිළිමල් කියන්නේ පිලිමල් මොකද්ද පිලිමල් කියන්නේ සෙරිමල් වගේ වචනයක්ද මොකද්ද පිලිමල් ප්‍රතිමල්ලවය ඔව් ප්‍රතිමල්ලවයන් හරි ඒ කියන්නේ ප්‍රති ප්‍රතිවාදී ක්‍රීඩිකයෝ කියන එක ප්‍රතිවාදී කට්ටිය right දැන් පළවෙනි දේ තමයි බෝල් එක ක්‍රීඩිකාව දෙන්න මේ කියන්නේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව දෙන්නම එක පාර ග්‍රහණය කර ගන්න ප්‍රතිවාදී කියන්නේ විරුද්ධ පිළේ කෙනයි අපේ පිළේ කෙනයි දෙන්නම එක විට බෝල් එක තනි අතින් හරි අත් දෙකෙන් හරි කොහොම හරි බෝල් එක එකපාර තමන් සතු කර ගන්නවා තමන් සතු කරනවා කියා ගන්න බෑනේ සතු කර ගන්නවා දෙදෙනාම සතු කර ගන්නවා එක විට දැන් මොකවත් නැහැ මොකද වෙන්නේ රෙප්ටිට මොනවත් නැහැ හක්කට අත තියන් බලන් ඉඳලා වෙන්නේ මොකද්ද මේ කරගන්න මොකද්ද උනේ කාටද බෝලේ දෙන්නේ කියන එක ආ ඒ වගේ දේලාවට හක්කට අත තියාගෙන බලාගෙන ඉන්න ඕනේ නැහැ ඒකට ක්‍රමයක් තියෙනවා net ball වල විනිශ්චය කරද්දී අන්න යාර දෙන්න පුළුවන් වෙච්ච තැනට ගියා මිටි ක්‍රීඩිකාව කවුද කියලා බැලුවා එයාගේ රේස් මට්ටමේ කියලා අඩි දෙකකට වඩා උස යන්නේ නැති වෙන විදිහට බෝල් එක උඩ දැම්මා දෙන්න මීටර ඒ කියන්නේ දෙන්න අඩි 3ක දුරක් දෙපැත්තට ඈත් කරලා තියලා ඔන්න ඔය ක්‍රමය කරන්න පුළුවන් ඒ තමයි පළවෙනි එක ඊළඟ කාරණේ තමයි දැන් ඔය දෙන්නම අල්ලපු කතාවක් කිව්වේ. එහෙම නෙමෙයි. එන බෝල් එකක් අල්ලන්න ගිහිල්ලා දෙන්නගෙම ප්‍රතිවාදී පිලේ කෙනෙකුයි අපේ පිලේ කෙනෙකුයි දෙන්නෙක්ම බෝලේ අල්ලන්න යද්දි දෙන්නගෙම අතේ බෝල් එක වදිනවා. ප්‍රතිවාදියාගේ අතෙත් වදිනවා අපේ කණ්ඩායමේ කෙනාගේත් අතේ වදිනවා. ඒ දෙන්නගෙම අතේ වැදලා බෝල් එක එළියට යනවා. දෙන්නගෙම බෝල් එක වැදලා බෝල් එක එළියට යනවා. ඉඩක්කින් එළියට ගියා. එතකොට දෙන්නගෙම්ම වැඩිලා එළියට යද්දි දැන් හිතා ගන්න බෑ ඊළඟට බෝලේ දාන්න දෙන්නේ කාටද කියන එක. ඒ කණ්ඩායමේ කෙනෙක්ගේ අතේ බෝලේ වැදලා එළියට ගියොත් එහෙම B කණ්ඩායමේ කෙනෙක්ට තුලට විසිකිරීමක් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. හැබැයි දැන් A කණ්ඩායමේ කෙනාගේ B කණ්ඩායමේ කෙනාගේ දෙන්නගේ මතේ වැදලා තමයි බෝලේ එළියට ගියේ. දැන් මොකද වෙන්නේ අන්න මෙයාට මිනිස්සු කරගන්න විදියක් නැහැ ජජ් කරගන්න විදියක් නැහැ කාගේ අතේද හරියටම බෝලේ වැදිලා ගියේ අන්නේ ඒ අවස්ථාවල ප්‍රතිවාදී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකවර ස්පර්ශ කර පන්දුව පිටතර යැවීමදී අන්න දෙනවා උඩ දැමීමක් ඊළඟ කාරණේ තමයි එක ක්‍රීඩිකාවක් තමාට අයත් නොවන ප්‍රදේශයට ගියොත් එහෙම අන්න එතකොට දඬුවම් යැවීමක් දෙනවා. තමන්ට හිමි නැති ප්‍රදේශයකට ගියොත් එහෙම කවුරු හරි ක්‍රීඩිකාවක් අපි දන්නවනේ ක්‍රීඩක ස්ථාන තියෙනවා කියලා. තමන්ට හිමි නොවන ක්‍රීඩක ස්ථානයකට ගිහලා බෝල් එක යවුවොත් එහෙම ඒක වැරද්දා. හැබැයි මේකෙදි එක්කෙනෙක් විතරක් නෙමෙයි. දෙපැත්තෙම ඉන්න ක්‍රීඩිකාව දෙන්නම තමන්ට අහිමි ප්‍රදේශයකට යනවා. දෙන්නෙක් ඉන්නවා තමන්ට අයිති නැහැ. ප්‍රතිවාදී ක්‍රීඩිකාව දෙන්නෙක් තමන්ට දෙන්නටම අයිති නොවන කොටසකට ගිහිල්ලා දෙන්නම බෝල් එක අල්ල ගන්නවා. එක්ක ස්පර්ශ කරනවා නැත්නම් අල්ල ගන්නවා. ඒ කියන්නේ ක්‍රීඩිකාව දෙන්නම ඉන්නේ තමන්ට අයත් නොවන ප්‍රදේශයක. හැබැයි මේ දෙන්නා කණ්ඩායම් දෙකේ දෙන්නේ. එහෙනම් කණ්ඩායම් දෙකේම දෙන්නේ තමන්ගේ ප්‍රදේශයේ නැතිව වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා බෝල් එක ඇල්ලුවා නැත්නම් ස්පර්ශ කරා. ඒ කියන්නේ මේ බෝල් එක ඇල්ලුවා. එහෙම නැත්නම් ස්පර්ශ කරා. අන්නේ අවස්ථාවේදී ජජ්ට තේරුම් ගන්න බෑග් නෙමේ. එයා දන්නවා දැන් දෙන්නම කරේ වැරද්දක්.
තමන්ට අයත් නොවන ස්ථානයක ඉඳලා තමයි මේ වැඩේ කරේ කියලා අන්න ටොසප් එකක් දෙනවා. හැබැයි ඒ දෙන්නේ ඒ ප්‍රදේශයේ ක්‍රීඩා කරන්න පුළුවන් දෙන්නේ කොට. මේ දෙන්නට නෙමෙයි. ඒ දෙන්නා ඉන්නේ තමන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ප්‍රදේශයක නෙමෙයි දැන්. එහෙනම් ඒ වරද්ද සිදුවෙච්ච ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන් වෙන දෙන්නේ කොට. ඒ කියන්නේ කණ්ඩායම් දෙකේ දෙන්නේ කොට අවස්ථාව ලබා දෙනවා. ඊළඟ කාරණය ප්‍රතිවාදී ක්‍රීඩිකාව දෙන්නේ පිළිමල් ක්‍රීඩිකාව දෙන්නේ ශාරීරික ඝට්ට නැති කර ගන්නවා එකවර. එකපාර මොකද වෙන්නේ? එකපාර ශාරීරික ඝට්ට නැති කර ගන්නවා. එකපාර ශාරීරික ඝට්ට නැති කර ගැනීමෙන් අන්න උඩ දැමීමක් ලබා දෙනවා. ඔය කියන්නේ ප්‍රධාන කරුණු හතර පුළුවන්. ඊට පස්සේ පන්දුව පිටියෙන් පිටතට යාමට පෙර බෝල් එක එළියට යන්න කලින් කවුරු ගාවද තිබ්බී කියලා විනිසුරට අපහසු වෙනවා. යවු කණ්ඩායම කවුරුවත් ඉඳ බෝල් එක එළියට ගිය කියලා හොයා ගන්න බැරි වෙනවා. අයට් ප්‍රසප් එකක් දෙනවා. ඊළඟට එකපාරම අනතුරක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් හැප්පිලා යනවා. අදිසි අනතුරක් වෙනවා. එහෙමනේ කියන්නේ. අන්න අනතුරක් වෙද්දී මොකද වෙන්නේ? ක්‍රීඩිකාව දෙන්නම ඇද වැටෙනවා බිම. කවුරු වතේ බෝල් එක තිබ්බද කියලා හොයා ගන්න බැරි වෙනවා. ඒතර අන්න ඒ වාගේ අවස්ථාවකදී අපි ප්‍රසප් එකක් ලබා දෙනවා. මේකෙන් පළවෙනි හතර ඉතාමත්ම වැදගත්. අනිත් ඒවත් එහෙම තමයි. මේ ටිකේ ඔක්කොම ලියාගත්තත් කමක් නැහැ. right. දැන් පොඩි try එකක් දෙන්න. ওই ටික ලියා ගන්න. ලියා ගන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩි මෙසේජ් එකක් දාන්න. පොඩ්ඩක් ඉන්න සර් ලියා ගන්නකම්. හරි පුතේ හරි. ඊළඟට යමු. ඊළඟ කොටසට යමු. පාසල් තරඟවලදී
එක්කෙක් වයස් සීමාව සඳහා ක්‍රීඩාව පවත්වන කාලය කුමක්ද කියලා තමයි අපි ඊළඟට අහලා තියෙන්නේ. පාසල් තරඟවල දීපතේ තියෙන වයස් සීමා මොනවද? අංකයකට ඒක කියන්න. මොනවද පාසල් පාසල් තරඟවල දී තියෙන වයස් සීමා මොනවද කියන්න අංකයකට? දන්නවද? වයස් සීමා ටික මොනවද කියලා? 15 න් 15 17 න් 15 19 න් 15 අපහු කියන්න 15 න් 15 17 න් 15 19 න් 15 නෑ නෑ ඒක නෑ ඒ කලින් තිබ්බේ හැබැයි මෙහෙමයි ඔය මේ මේ ඔයාලගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා උතන ඒ තමයි මම ඒක දෙන්න මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. පුතේ තාම ඔය පොත් ඔයාලගේ පොත්වල ඇත්තේ එහෙම පොත් මේ print කරලා තියෙන්නේ ගොඩක් කලින්. ඒ කියන්නේ ඒ කාලේ පුතේ තිබ්බේ 15 න් 15 17 න් 15 19 න් 15 21 න් 15 ඔහොම තමයි පාසල් මට්ටමේ තිබ්බ netball තරඟ තිබ්බේ. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා අවුරුදු 16 න් 15 18 න් 15 දාසෙන් පහල 18න් පහලක හා 20න් පහල කියලා වර්තමානයේදී වෙනස් වෙලා තියෙන විදිය. හැබැයි අපි ගත්තොත් එහෙම මේ මේ පාසල් තරඟවලදී කලින් තිබ්බ විදිය 15 17 19 තමයි ඔයාලගේ පොත්වල ඇත්තේ. ඒ නිසා අපි පොතේ තියෙන එක ලියමු. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම වයස් සීමා පිළිබඳව ඔයාලා අංකයකට ලියන්න ඕනි වර්තමානයේ වන විට වයස් සීමා 16 18 හා 20 ලෙස සංශෝධනය වී ඇත. ඔන්න අංක 1. ඒ නිසා මේවා එකක් අහන්න නැතිවෙ මම මේ දාලා තිබ්බට. සාමාන්‍ය ඒ නිසා අපි පොතේ තියෙන එක ලියාගමු. ඒ නිසා 15 න් 15. Right. මිනිත්තු 23යි. 15 න් 15 මිනිත්තු ඒ කියන්නේ මෙන්න මෙහෙම එන්නේ. මිනිත්තු 20යි 3යි කියලා ලියමු. මිනිත්තු 20යි 3යි. මිනිත්තු 20යි මෙහෙමම ලියාගමුකෝ 10යි 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 3යි 10යි කියලා ලියමු. එතකොට හරි. 10 කියන්නේ මුල් භාගය 3 කියන්නේ විවේක කාලය ආපහු පසු භාගය 10යි. ඔන්න 10යි 3යි 10යි. කොහොම තමා විනාඩි ගාන හැදෙන්නේ. ඊළඟට අපි බලමු 17 න් 15 17 න් 15 right 17 න් 15 පුතේ මේ මේ 15 න් 15 ගත්තත් 17 න් 15 ගත්තත් 19 න් 15 ගත්තත් හම්බෙන විවේක කාලය මෙතනදී විවේක කාලය සමානයි එහෙනම් වැඩි වෙනවා විනාඩි 5 5 තමයි වැඩි වී යන්නේ right ඊළඟට 17 න් 15 විනාඩි 5 5 වැඩි වෙනවා මිනිත්තු කීයද 15යි 3යි 15 මිනිත්තු 3යි
Oh, minit 33 itu kan. Pahlawan itu naik pahlawan. Ilangnya, anit tekanan kau itu berapa di trila tien? Dahana main pahlawan. Dahana main pahlawan. Mereka itu, awal itu wayasima anu putih minit tu paha damai beri kerla tien. Wega kali ini dia itu tien, ini sama madegat jagaan lesi. Dahaya itu naik pahlawan itu naik pahlawan. Ilangnya, dahana main pahlawan yang kiat minit tu. Visi pahai itu visai itu. Visai tunai iya deh. Okkoma hatalis tunai. Visai tunai. Visai. Enam visi tunai, tis tunai, hatalis tunai. Oh, mata main nih. Right. Visai tunai. Mei bi dera liwat thundai ya. Itu ada. Dakinnya kena ada anna meka mulbaage. Meka viveka ya. Saha meka. Pasu bagai kini kita dano, right? Ena, onno ekarna artikel, otane di value, right? Ilangka karena itu mai, right? Apeng ngahana ma, we pasal tarangani, apeng ilangka tarangana ma. Jati antara tarangga waladi krida apa pawatna kala sima apa kumakta kela. Jati antara tarangga waladi pawatna kala sima apa kela hadi. Jati antara tarangga waladi tienne pute kartu hatarat tienne. Mana hatarat tienne? Kartu hatarat. E kartu hatareng. Palaweni kartu. Eka kartu agada minitu pahalawai tienne. Eka kartu akademi itu pahlawan ya kayaknya pega kali ya tamai tien, terus mereka binari hatali eka kali ya, mereka binari tiya eka kali ya, mereka binari wisse eka kali ya. Tapi itu yang godak pelajar nangi tinggi sekolah walala, tiennya sampat hemat dekala jing pahlawan ada dahaya itu naik dahaya, dahatim pahlawan ada dahaya itu naik dahaya, dahanamim pahlawan ada dahaya itu naik dahaya tamah godak pelajar kira akhirin di. Tapi, itu berarti kalau sih mata eka kartu. Palaweni kartu, jati antar tarangga waladi. Kartu. Palaweni kartu edi sidde venne. Vinadi pahalawak sellang karna hama ekama vinadi pahalawa tamai. Mekedi wenas tiyenne viveka kaaledi. Vinadi pahalawak sellang karanawa vivekaya gannawa minitu 3. Vivekaya minitu 3ak ganna. Vivekaya minitu tunai. Devani karuna. Ilangkari nama devani kartu. Devani kartu. Devani kartu at minitu kiya dehena. Tarangge tiyenne kochchara de minitu. Pahalawa mai. Eya wenas wenne ne. Minitu pahalawai. Devani karane minitu pahalawai. Vivekaya kochcharadda? Pahalawai pahai. Vivekaya paya bhagayak giyane. Eka nisa mithana denawa minitu pahak denawa vivekaya. Minitu pahak denawa vivekaya. Ilangata enawa thunweni kartu. Tunjukin kartu at minit tu kiyada putte? Ekat minit tu pahalawan. Itu ada viveke kocerat. Apa hu viveke denne? Minit tu kiyada? Tuna pahatuna vidya de anne? Apa hu minit tu? Tunak deno a viveke. Ilangka karne hataraveni kartu. Hatreni kartu edeno minitu pahalawa ya pikiwani minitu pahalawa right hatreni kartu minitu pahalawa viveke kiyeda viveke minitu kiyeda pute viveke
Pahai. Hari, vivekayak ne. Ayi. Kartu kiyad puti tarangi tiyenne. Jati antara tarangi yani kartu hatarai tiyenne. Kartu hatarai, hatarai kartu yang pasi tarangi. Berin. Tarangi iwarai. Tarangi iwarai nisa apahu sadakali vivekayak tama hampin. Keti vivekayak ne vinadi tunye pahewa ne. Nisa. Hatra ini kartu ibaran, tarungnya ibaran. Kira-kira kata andre, ayo, kita mai. Bena vidih. Hari. Right. Ena, onna jati antar tarungnya boleh di, apitanna pasal tarungnya boleh di tienne. Dahaya itu nai, dahaya. Pahlawai itu naik dahayai, bisai itu naik bisai, pahlawai itu naik pahlawai, bisai itu naik bisai. Jati antar tarangga oleh diri ya nama. Kartu hatra, pahlawini kartu hat minit pahlawai, dewini kartu hat minit pahlawai, tumini kartu hat minit pahlawai, hatreni kartu hat minit pahlawai. Eke benesakne, benesati enne kartu hatra tiya na, viveka kala hatra. Kartu hatra tiya na viveka kala. පළවෙනි කාර්තුව අතර මිනිත්තු 3ක් තියෙනවා දෙවෙනි කාර්තුව අතර මිනිත්තු 5ක් තියෙනවා ආපසු තුන්වෙනි කාර්තුව අතර ආපහු මිනිත්තු 3ක් තියෙනවා හතරවෙනි කාර්තුවෙන් පස්සේ තරගය අවසන් වෙනවා. හරි ඔය තමයි විවේකයේ කියන්නේ මේ තරඟ පවත්වන කාල සීමාව. හරි පැහැදිලිද ඔය ටික අවබෝධයක් තියෙනවද ආපහු කියලා ඕනිද පැහැදිලි සර් කියන්න බලන්න පැහැදිලි නැත්තම් පැහැදිලි සර් පැහැදිලි පැහැදිලි හරි හරි එහෙනම් අපි බලමු ඉතිරි කොටස right 25 Apa yang ngaha nama netball tarangya? Netball tarangya, Vinishya kirim sandaha awasya tarangga sangidana yakin, tarangga sangidana yakin, nam karanna kiyala kiyano. Netball hari. Kauda en apata awasya karanna tarangga sangidana yakin, menne me ay hitiyot wede karanna puluwan. Rai, ekak tamai, Vinisuru varun dedene, Vinisuru varun dedene, Vinisuruan dedene. Ini seluruh antara dinek kone. Hari. Ilang karane ya. Apa kira ini? Kartu kira. Itu mana wae kartu kira ni minitu pahala wae. Viveka kira ni minitu tu nak kopa. Oetika balan ni deh. Apa tu orang? Timekeeper kene. Timekeeper. Apa ya ada single yang kira nama? Kala ganaka niladarin kiyala kiyana. Kala ganaka oru kiyala. Naththam kala ganaka niladarin. Egollo dennek kon. Kala ganaka niladarin. Kala ganaka niladarin. Ilangata me egollo laba ganna lakunu pramanaya satahan karaganna. Medaya umur satu tahun kerjaan, orang yang kenek innoa, api ada kenoa, lakunu satu tahun karuan, dedenek kela kena, satu tahun karuan, meokko ma dedena orang, lakunu satu tahun karuan, right, hari, jaga ni balan, mangi depan se, megolontah dalah.
කලාපටික පෙන්නන්න. හරිද? හරිද? Right. හරි. Right. Right, mama pennan nang oka. Oka tiyenne hari hatharaweni paadame. Right, hatharaweni paadame. Hari, මේ බලන්නක මේ තියෙන්නේ ක්‍රීඩා පිටියක්. එතකොට ප්‍රධාන විනිසුරුකාරවරුන් දෙදෙනෙක් ඉන්නවා netball ක්‍රීඩාවේදී. ඒ ඉන්න විනිසුරුවරුන් දෙදෙනාට තමන්ට කැමති විදිහට ක්‍රීඩා කියන්නේ ක්‍රීඩා පිටියේ පැති තෝරන්න බෑ. ඒ දෙන්න අතරත් තියෙනවා කාසිය උරගා කියන්නේ කාසිය වාසිය උරගලා වන්න. අපි යන ටොස් කරනවායි කියන්නේ. ඒ දෙන්න ටොස් කරගෙන ඒ දෙන්නා මේ පැති දෙක වෙන් කර ගන්නවා. එතකොට ගත්තහම සාමාන්‍යයෙන් මෙන්න මේ netball ක්‍රීඩා පිටිය අර්ධ දෙකකට බෙදෙනවා නම් මේ වගේ අර්ධ දෙකකට බෙදෙනවා නම් මේකෙදි මේගොල්ල යනවා ක්‍රීඩා පිටියට මූණ දානවා. දැන් මේ ඉන්නේ ක්‍රීඩා පිටියට A කියන එකනා මූණ දාලා. මේ කියන්නේ B කියන කෙනා එයාගේ ක්‍රීඩා පිටියට මූණ දානවා. ක්‍රීඩා පිටියට මූණ දාලා දැම්මට පස්සේ මේ තියෙන එයාගේ දකුණු අත. මම හොටක් වාගේ දාන්න අන්න 6 කියන්නේ. මේ තියෙන එයාගේ වම් අත. මේ ඒ කියන කෙනා මේ ක්‍රීඩකයාගේ මේ 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 විනිසුරුවරයා මේ කියන්නේ යාගේ දකුණු අත මේ තියන්නේ යාගේ වම් අත එතකොට විනිසුරුවරෝ දෙදෙනා නැත්නම් විනිශ්චකාරව කියන් දෙදෙනා ඉස්සරලාම ටොස් එක දාලා තමන් මොන පැත්තද බලන්නේ තමන් මොන අර්ථයද බලන්නේ කියන එක තීරණය කරගන්න අපි කියමු කාසියේ වාසියේ දිනුවේ ඒ විනිශ්චකාරවරයා කියලා. ඒ කියනවා හරි මම මේ පැත්ත ගන්නවා. හැබැයි ඒ ගිහිල්ලා හිට ගන්නවා ක්‍රීඩා පිටියේ ඉස්සරහින්. බී ගිහිල්ලා හිට ගන්නවා ක්‍රීඩා පිටියේ ඉස්සරහින්. ක්‍රීඩා පිටියේ ඉස්සරහින් හිටගෙන ඒ කියනවා මම මේ පැත්ත ගන්නවා. ඒ පැත්ත ගන්නම් කියන්නේ ඒකේ දකුණු අත තියෙන පැත්ත. ඒකේ දකුණු අත තියෙන අර්ධය තමයි ඒ ගන්න. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව දිගේ ගිහිල්ලා මෙන්න මේ කියන රේඛාව දිගටම බලන්නේ ඒ. මේ පැත්තත් ඒ. මේ පැත්තත් ඒ. ඉතිරි අර්ධය තමයි මෙන්න B ඉන්නවා ග්‍රවුන්ඩ් එක පැත්තට ක්‍රීඩා පිටියේ පැත්තට ඉන්නවා. ඉතින් එයාගේ දකුණු අත පැත්ත මෙන්න එයාගේ දකුණු අත පැත්ත තියෙන පැති දෙක තමයි B විනිශ්චකාරවරයා බලන්නේ. ඒ අනුව B බලන්නේ මෙන්න මේ අඳුරු කරපු පැත්ත.
ඔය කහ පාටින් අඳුරු කරපු පැත්ත තමයි බලන්නේ. කවුද බලන්නේ? කවුද බලන්නේ? අපි යාට කියනවා B බලන පැත්ත කියලා කියනවා. ඔන්න B විනිශ්චය කා බලන පැත්ත. Right. මෙන්න නිල් පාටින් දැක්වෙන්නේ ඒ කියන විනිශ්චකාරවරයා බලන පැත්ත. හැබැයි ඇත්තටම මෙහෙම බලනවා කිව්වට මේක මෙහෙම නෙමෙයි බලන්නේ මෙන්න මේක බලන විදිය. මෙන්න මේ දිගටම බලනවා මේ පැත්ත බලනවා. මේ දිගේ ක්‍රීඩිකාව යද්දි මේ පැත්තට යනවා. මේ දිගේ ක්‍රීඩිකාව යද්දි මේ පැත්තට යනවා. මේ දිගේ ක්‍රීඩිකාව යද්දි මේ පැත්තට යනවා. ඔන්න ඔහම ඒ තමයි බලන්නේ. මම දැන් වර්ණ කරේ අර හඳුන ගන්න. රයිට්. එහෙනම් ඔහොම තමයි ක්‍රීඩාව සිද්ධ වෙන්නේ. නෙට්බෝල් තරඟයක් විනිශ්චය කිරීමට පැමිණෙන විනිසුරුවරු තරඟය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කළ යුතු දේවල් මොනවාද? රයිට්. නෙට්බෝල් තරඟයක් විනිශ්චය කිරීමට පැමිණෙන විනිසුරුවරුන් තරඟය ආරම්භ කරන්න කලින් බලන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. මොනවද ඒ කාරණා කියලා අපි බලමු. මොනවද ඒ හොයලා බලන්න ඕනි කාරණා ටික. එකක් තමයි මෙන්න මෙයා. එයා තමයි පිටිය, ක්‍රීඩා පිටිය බලන්නට ඕනි. ඊළඟට විදුම් කණු. ඒ කියන්නේ අර ඉස්සරහින් තියෙන විදුම් කණු. අපි ඕකට යකඩ විතරක් තියන්න දෙන්නේ නැහැ. ඕකට ඔතන පංචකක් ඔතනවා. රයිට්. එහෙනම් විදුම් කණු බලන්න ඕන, ක්‍රීඩා පිටිය බලන්න ඕන. ඒ වගේම පන්දුව බලන්නත් ඕන. ඕකේ නියමිත උලම් ප්‍රමාණය තියෙනවද කියන නියමිත ස්ටෑන්ඩඩ් එකට අදාළ පන්දුවක්ද කියන එක බලන්නට ඕනේ. ඊළඟ කාරණේ තමයි ඔය උපකරණ. ඒ කියන්නේ ඇත්තම කතාව ගත්තොත් මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙන්නේ. ඒ තමයි උපකරණ ගැන බලන්නට ඕනේ. ඊළඟ එක තමයි ක්‍රීඩිකාවන් ගැන බලන්නට ඕනේ. එකක් තමයි උපකරණ බලන්නට ඕනේ. අනිත් එක තමයි ක්‍රීඩිකාවන් ගැන බලන්නත් ඕනේ. උපකරණ ගැන බලද්දී තමයි ක්‍රීඩා පිටිය, විදුම් කණු, පන්දුව ඔන්න වගේ දේවල් බලන්න. ක්‍රීඩිකාවන් ගැන බලද්දී බලනවා අපි ක්‍රීඩිකාව නියමිත ස්ථාන නාම පැලඳලාද ඉන්නේ. සෙන්ටර් නම් සෙන්ටර් කියන විබ් එක දාගෙන තින්නේ. දැන් සෙන්ටර් කියලා ගහලා දිනවද යාගේ? WA කියලා ගහලා තිනවද? WD කියලා ගහලා තිනවද? GS කියලා ගහලා තිනවද? GA කියලා ගහලා තිනවද? GK කියලා ගහලා තිනවද? ඔන්න ඔය කියන තමන්ට ආයේ ස්ථාන නාම පෙළඳගෙන ඉන්න කියලා බලනවා. ඊළඟ කාරණා. ඊළඟ කාරණේ නිය කොටට කපා තිබීම. නිය කොටට කපා තිබීම. ඒ කියන්නේ නියපොත ටික කොටට කපලාද තියෙන්නේ. නැත්තම් මොනවත් නැහැ. බෝලේ අල්ලන්න ගිහිල්ලා නියපොත ටික හදනවත් එහෙම මොනවත් නැහැ. කොටියෙක් පහුරු ගියා වගේ තියෙන්නේ. එහෙම නැතුව නිකන් කොණිති ගහන්න සූරන්න පා වෙන්න පුළුවන් ওই කාන්තාවන් ඉතින් ඉන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඊළඟ එක තමයි ආභරණ ගලවා තියන්නට ඕනේ. ආභරණ ගලවා තියන්නත් ඕනේ. ඒක වැදගත්. එකම එක ආභරණයක් තියාගන්න පුළුවන්. මගුල් මුද්ද තියාගන්න පුළුවන්. මගුල් මුද්ද. අපි කියනවා වෙඩින් රින් එක කියලා. වෙඩින් රින් එක දාන්න පුළුවන්. හැබැයි වෙඩින් රින් එක දැම්මත් ඒකත් ප්ලාස්ටර් එකකින් උතා ගන්නට ඕනේ. ප්ලාස්ටර් එකක් ගහලා වහ ගන්නට ඕනේ. ඒ තමයි අපට දා ගන්න පුළුවන් එකම ආභරණේ. ඒ හැර කිසිදු ආභරණයක් පාවිච්චි කරන්න බෑ.
istana nama paling tinggi natto ani. Niaputu kotak kapan natto? Oy dewal bedega. Ila ke karni ya? Makin kreda api dia. Make kreda api dia ina meter tuna. Meter tuna ke kalapya. Kreda api dia ina meter tuna ke pramanya. Isidu badawa kunovana se. Wengker lat yana toni badawa kwenya dua. Wengker lat yana toni. Eka bedega. Hai. Dabada menname meter tunaka nidahas kalape badawa kunovana pardi sakas karati yana dat toni. Ida pidiya wata meter tunaka nidahas kalape. Kira itu hobi set badan, orang pada di sakasat ini. Ilangnya karena itu, mai apik kewan kira apa pertanyaannya, na, badan binisuru berun denne kinn, binisuru denne. Itu orang binisuru beru denna, apik dana kohengnya ni denne dekiela. Egar hehdu itu mai, jatian ter terangge akpecha. Jati antar tarange kridawa vinishya karanne inne ekama rate dennek novenna puluwa. Samaharata ekama rate unath den indiyawa wage ratak gattot thiyen prantha gananawak kiyana vivida bhasha katha karana vivida jatiin innawa. Etakota e denna ewillama monawath na e dennata denna andurannne nathuwa me wade karanna bae. E nisa ena vinishya karawarun dedena vinishya warun dedena Siti maha, ownun handuna ganat orang. Dikota kaya ekne Jepun, ani tekna China, ekne Jan Chun kini ani tekna muka kiri bahasa apa kini aku pun handuna gan. Ekor sama jati antara bahasa apa kini English itu. Nang anna tamang dana deging monawari hasta sanya awaling hari kamak naya. Dienna handuna gan. Eka bedega tarange patang gan nera kali. Right. Ilangnya cara. Right. Ilangnya cara ni ya. Dan kredit kan, ini suruh baru denna apa? Egol lontih ini pete toskrella hoya agatta. Ira pasi egol lo adu negatta. Ilangnya tak enna na, khanda ya, amdeke kredit kau denna. Handa am dekai kredit kau deh, na gini la, api tossekak dahan kena, meh deh gollor, tossekak dah la, anak asih wasih orang gelap belua, terasa, eh naik kau deh, na gini, ekne ganu pet, ya tu orang ganu hari mam meh pet tak ganu, ani boleh, enam boleh pet tak deh na, tu orang ganu, itu kota, eh ma, eragena menne mekati tamai kasih wasih binagatte. Mereka itu mai boleh ye kira, ekak kian nauni satahan karuan, lakun satahan karuan, tetapi prati pala ini seru kian neta oni. Right, prati pala ini seru orang itu, lakun satahan karuan itu danu nama. Right, itu kota daruan ini, anna boleh katte katte, itu mai e awastha aviti medaya ume awan, medaya ume itu mai netball kira bah rambe weni. Kita medaya umi kena center pass kila, tapi kena. Enam center pass seka patangan, center pass seking, onna boleh katakan dah, mata center pass sekihmi. Ia langgatah kaum hari laku nak katar passe. Ia langgat medaya umi, netan center pass kianni, boleh katakan dah, mata ni mei, prati virudha kan dah. Apa u ekan dah, mata boleh katakan, medaya umi ya uat passe. Ilangkata, eh awastha awidi lakuna ganna kandayam muka kunat. Ilang awastha awidi apahu yanne medayam khaling medayam gatte kandayam anit pira. Enam medayam kiyanek lakuna ganiddi, lakuna ganiddi, maru evi yanekat medayam. Enisa api khaling pratipala vinisururun tevagiyam lakuna sakahan karuvaan te meva dennu dennu tori. Ilangkah karena itu mahu apa yang kita buat ni kira api dia istirahat lagi ya kira api dia istirahat lagi, tidak
tamangi dakunu ata patte tiyena dakunu ata patte tamai eya vinichcha karanna patan ganna etakota eya dakune nathuwa eya waman patte vinichcha karanna yana ehema karanna ba ehenam eyata himi patte tamai barawa vinichcha karannata one himi patte barawa vinichcha ilanga karana eka tamai ekaparama api tarage patan ganna visil karanne neha ඒකට ඉන්න ටයිම් කීපර් එහෙම නැත්නම් කාල ගණක නිලධාරියා ඒ වගේම ලකුණු සටහන් කරුවන් සූදානම්ද කියලා බලන්නත් ඕන. ඔන්න ඔය ටික තමයි බලන්නට ඕනි ඔය විනිසුරු වරුන්. හරි. එහෙනම් මේ ටික මෙන්න මෙතන සටහනක් දාගන්න බලන්න. Mena miten tatama oya, mama kiyagana giye, uttara tika price. Ko balanda satahan karaganne hena. Hari daru ini, awasan deh. Ibu rese. Hari. Hai, ibarat daru ini. Ibarat. Hai. Widum kanu ikan upakarana pariksa karanna tone kidikawan pariksa karanna tone upakarana pariksa karaddi kida pitiya widum kanu wage dewal pariksa karanna kidikawan pariksa karaddi aabarana niyapatu kidaka sthana pariksa karanna tone ita passe dennata denna aduna ganna oni minishkara urun denna e wage me tamai kida pitiya wadini meter 3 nidahas kalape tiyenna tone Jadi pala ini siluwarun, kala gana kan lada hariin, lakun sekarang karun, sudah enam dekila balan netoni, kasih wasi urdala eke, lebene peti pala nu kau de kasih wasi dirangkat teke ne kartie de nu atran netoni, hilang kata, winis sekaruan, taman timi pet tebaro, winis sekarang netoni, on no eke intikat, satahan karagen ai inno ada tawa, kiana balan, iwa ada tawa sande,
Dan raise hand එකක් ඉවර නැත්තම් නැත්තම් දාන්න. ඉවර නැත්තම් දාන්න බලන්න raise hand එක. ඉවරද? Right, hari. ඊළඟට අපි මෙන්න මේ ටික කතා කරා. මම ඕනි නම් ලබන සතිය ඕන නම් මේ ටික යන්තම් කියාගෙන යන්නම් පොඩියට පොඩියට හීනියට කියාගෙන යන්න. එතකොට ඔතනින් netball පාඩම අවසන් වුණා. එතකොට පළවෙනි වාරයට අදාළව දරුවනේ අපිට තව ඉතිරි වෙලා තියෙනවායි මට මතක හැටියට ඒ තමයි පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙමු. මම හරි නේද? ඔව්. හරි නේද දරුවනේ? අනිත් ටික කරා නේද 1 2 3 4 5 කරා නේද මට මතකයි මම මගහැරලා ආවේ නැහැ අනේ එකක් තියෙනවා එක පාඩමක් තියෙනවා ඒ තමයි අපිට දෙවෙනි පාඩම 3 ජීව යාන්ත්‍ර විද්‍යා මූල ධර්ම තියෙනවා නේද ඔව් නේද Oh, sir. Ah, menne me paadam vitarai tiyenne. Football saha jeevayantra vidya moola dharma kiyana paadama tiyenawa. Balamu laba hari. Maruwen maruwen karanawa kiwe. Hari, labana sathiye me paadama api karamu. Jeevayantra vidya moola dharma karamu. Podak amaru paadamak amaru wenne ne. 10 ekata sukman onnak kiyala denna. Amaru novena vidiyata oy tika api labana sathiye goda daaganna balamu. Right. Ena dan puthe api pan tiyenawa. Thumu metani. ඔය ටික සම්පූර්ණ කරගන්න ඔය ටියුට් එක සම්පූර්ණ කරගන්න ඔක ප්‍රශ්න විදිහට එන ටියුට් එකක් හදලා තියෙන්නේ නිසැක AA එකට මග right එහෙනම් ගැටලුවක් තිබ්බොත් දාන්න මැසේජ් එකක් එකක් හරි උත්සාහ කරන්න උපරිම මට්ටමින් ඔයාලට සහයෝගයක් දෙන්න right එහෙනම් දරුවනේ අයිබවන් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ඉල්ලන ලබන සතියේ හම්බුමු